පරාත්‍රන ඇතිහ ප්‍රධානකුවත් සමගෙන් මම අරුණජයකොඩී. මම ගයාලප්‍රුවණී අවධාන යොමුකරම ප්‍රධාන පුවත්සි රස්ථල වෙතා. වරෙන්තුකාර රවී ආගි අතක් නැහැ. පෝහලක දැයි සැකයක්. පවුල් ලක්ෂයක් අන්ත දිළදුකමින් මුදාගැනීමේ ව්‍යාපෘතියට බාධා නොකරන්නේ මැකෝට ඉල්ලීමක්. දුල්ල රෝහලට ඇතුළත් කළ ලදරුවාට කොරෝනාා නෙතෙයි තහවුරු කෙරෙයි. කොරෝණ අවධාන ඇති රටවලින් සුලංකාවට පැමිණන්නම් නිරෝධායනයට මධ්‍යස්ථාන රසන්. මුලින්ම දේශය පුවත්. බැඳම්කර චෝදනාවට අත්තරංගුට ගන්නේ වරින්තු නිකුත් වූ හේටපු අමාත්‍ය රවී කරුණණයක මහතා මේවනවිට ඔහුගේ නිවසයෙන් නොමැති බව වාර්තාවනවා. ත්තරමුල්ල පාලමේන්තු මාවතේප හිට අව කරුණනායක මහතාගේ නිව සවට මේ වන ටත් මාතිවේදී රසක් කරැදී සිටනවා. රව කරුණනායක මහතා නිවස ඇදැයි අප මාන්තිවේදයාාවවිීමම ස සිටිය අවස්ථාවේද. ඉවසේ සිටියයක දනම්දී ඇත්ේ හ නිවසේ නොමති බවයි කුණනාක මහතාඇතුළ බැදුම් කරංචාව සහන්දය ෝදනාල දස දෙෙනෙක අත්තන කගට ගන්නන්නේයි කොටුව මහහිස්රත් රග දිසානායක මහතා පස්වරුවේ වරතුනිිකුත් කලා. හිටපු අමාත්‍ය රවේ කරුණනාක හිට මහදැකු අිපතියාරුන් මහන්ද්‍රන් අර්ු ලුසය සතු දසෙකුට හි කොට මහසරවා ද කරන. පස් ර තු ති ති ර් තු රන හ ප රි ල් ෝ ප ළිබ දක් මින්. මෙම ක ක ද් හ ්‍ර ण ක් පත් හතු හ ක ර ක් න කමට බ හ වන ධිකන හ ප සි න ස කද කර . කම ගෙන <tob <SCI> <tobac> , සකර ර ව ය තු කර වට ප්‍රमाण ක් ප යි ක ග ක හ හන් කले හ හස වස සි . ම් කර වංචාවට දාලව සකරුව අනිකළ ස්තනකුටෙහිව වරන්තු ලාන්න ලෙස නීතිපතිවරයා වැඩබන්න පොලිස්පතිවරයාට පපෙස්ලබාද තිබුණ. දෙදහස් දහසේ මාර්තු විසිනාවේ සහතිස්ස කියන දිඩවල සිද වූ මෙම ැඳදුම්ර වන්තේයේේද. පොදු දේපලක් වූ රුපාල් බිියන පනස් සකයි දශවම පහයි දවයක මුහුණත වටනාකමකින්යුත් බ්ඩා ගර බැදුම් කර සාවාධ්‍ය පරිහරණය කිරීම කුමන්ත්‍රණය වංචාකිරීම වෙළඳ පොළ හැසිරවි වාදී චෝදනා සකරුවන්ට රෙහිවගොල්න්නුරතිබුණා නඩුම කැඳ වූ අවස්ථාවේ වරන්තුනිකුත්කිරීමට පෙර අධිනේ කලේතු හිපයක් ඇති බව පවසවමෙන් ප්‍රශ්නාවලයක් නීතිපති දෙපාර්තමේතු වෙ නිකුත් කරුණ. එම පාර්තමේතු ියෝචන කරමින් පෙනසි ජේට් ියෝ ල් සි ජ රල් හරි පිය ජේසන්දර හත්මය පිතුරු ලබාතුන් අතට. එහිදී නවත අධ කරනය කල්තබමින් පසුරු පහයි පනහට පමන මහෙස්වත්වරයා මෙම නියෝගේ ප්‍රකාශයට පත් කලා. පොදු දේපලක් ව බාඩාගර බදදුම් කර සසාවාද දෙ පරිහරයෙකිරවක්සිතු ඇති බවත් ඒ පොදුදේ පල විශය හිලා ගැන වරදක් බවත් නියෝගේ ලබාති ේදී සලකිලට ගැනු එෙන් බැඳදු කර වදේ සේදී ජාති කිතිරි කිරීම බැංකුව ලංකා බැංක මහජට බැංකවෑන රාජ බැකුත්තුන වද සිට ඉදිරිිත්වීමේදී හිටපු මුදල්ල මාතතිරව කරුණනායක මතා යම්යම් සීමා පනවින් හිටපු මහ බැංකවාආධපති අරුන් මහහිදුදු මහතා නිලදහරින්ට සීම පලවමින්ද කටයුතු කර ඇති බව මෙහිදී ප්‍රකාශ්ව කෙරුණා පළමු සකකාර සකමන පපල්්‍රශ සමාගමට අයිතු ලාභයක් උපයා ගැනීමට ඉඩ කඩ සලසා දෙමින් පොදුදේපල සාවාධ්‍යව පරිහරණ කර ඇතයිද මහෙස්වත්වරයා සඳහන් කලා නියෝගනිකුත් කිරීම පසකරුවන්ත්ත ගුට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිරිනවා. මෙම පිරිසතුරින් හිට පවමාති රවේ කුණනායක හතා මේ වන විට පිදිචිවස නොැති බවත් ඔහු රෝහල් ගතවීමේ සුදානමකින් පසුවන බවටත් තොරොතුරු ර්තාවනවා ලක්ෂයක් අන්ත දෙලිඳකමෙන් මුදාගැනීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට අනුමැතිය දෙනයි. ව්‍යාපෘති භාර බහුකාරය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කරතිබෙනවා. රටේ දෙලිඳබ පවුල් ලක්ෂක්කින් මුදා කැනි මාරමුණු කරගත් වැඩසටහන මීට මස තුළකට පෙරාරම්භගුණ. යණ්ඩුවව සිදුකරගෙනයාමට අනුමැතිය ලබා දෙෙන් ලෙසයි, ්‍යපෘතිය බහර බහුකාරය සංවර්ධන බලකාය බැතිවරණු කොමිසමෙන් ඉල්ලීම් කරඇත්ේ. ාප්‍රති අරමුණු හා ක්‍රියාකාරිත්තය පැහැදිලි කරමින් එව බලකායි අධ්‍යයක්ක්ෂ ජනරල් විශ්‍රාමික මේේජ ජෙනරල් නදමල්ලවාරච්චි හතා මෙම ලිපිය ජොමු කරති බෙනවා. පාර්ලිමින්තු විසුරවාතිබුණද නාම යෝජනක් හැඳවා නැතිබැවින්. උක්තකාරයට අවසර දෙන ලෙසයි ඉන් ඉල්ලීම් කරඇතේ. බහුවිද සේවා සැපම්රන්ගෙන් සඇදුම්ලත් සංචිතයක් ස්ථාපනය කිරීමට අමත්්‍ය මණ්ඩලේ තීරණය කළේ දෙදහස් දහනව වසරේ දෙසැම්බර්මාසේති. වසරේ ජනවාරී විසිවෙනිදා එම සංචිතයට බදවා කැනීම සම්බන්ධ පුවත්පත් දැන්වීම පළ කලාා. තෙබරවාරි මසා අවසන් සති ආරම්භ වූ සම්මඛ පරීක්ෂණ බෙවර විට අවසන්කරති බෙනවා. ඊට අවශ්‍ය කාරි බන්ඩල බඳවා කැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබියඇති අතර ජනාධිපතිකාර්යාලේ රොපියාල් කෝටි එක සය පහළවක ප්‍රතිපාදන ඊට බෙන් කර ඇති බවයි මෙම ලිපියෙන් අවධහරණය කරතිබෙන්නේ. මෙම කාරියය මැතිවරණි ප්‍රකාශයට පත්කිරීමට පෙර සිදුවමින් පැවැති බැවින් ඒදිරියට ගෙනයාමට අනුමැතිය දෙෙන් ලෙසද නන්ද මල්ලවාරච්චි මහතා මැතිවරණ කොමිසනින් ඉල්ලීම් කරතිබෙනවා. කොරෝණ වෛරසිය රටට ඇතුළුවීම වැලැක්වීම විද්‍යානූලකමවේදයක් සකසන්නේ ජනාධිපති, ගෝටාභය රාජපක්ෂමතිතුමා, කොරෝුණා මර්ධන කාර්ය සාධන බලකායිෙන් ඉල්ලා සිටියා. මේ අතර බදුල්ල රෝහලට ඇතුළත් කර සිටි මාස හතක්වාය සැති බිලිදාට කොරුුණා වෛරසිය ආසාධනය වීන් නැති බව අද තහවුරු වනා ලබන දවන්දා සිට අප්‍රේල් තිස්වන්දා දක්වා ච්චීනයට අත් ලබන පහළුස්සුන්දා සිට තිස්වන්දා දක්වා ජඩානුවරටත් ගුවන් ගමන් තාවකාලිකව අත්තටුවීමට ශ්‍රී ලංකන් ගුවන්සමාගමද තීරණය කර තිබෙනවා බියවීමට නොව අවධානය සිටිසිීම බිනිසායි. නධිපතිතුමා හා කොරුණනා මරතන කාරිසාධන බලකායේ නිලධහරින් අතර සක්චවක් ජනාධිපති කාර්යාලේදී පවැක්පනා. රචය හා සෞඛේෂේත්‍රයේ විශෂඥන් මුල සිටගත්ක්‍රියමාර්ග හේතුවෙන් කොරුණා වෛරසේට සාර්ථකව මුොහුණදුන් කලාපේ රටක් බට ශ්‍රීලංකාව පත් පැයි ජනාධිපතිතුමාක් මෙහිදී ප්‍රකාශ කලා ඉතාලිය දුණකොරයාාව රණයන් රටවල සිට බෙරට පමිණන සෑම් පුදත්ගලයකුම දින දහත්තරක නිරෝදායනයකට ලක්කල යුතු බව කාරසාධන බලකායේ ජනාධිපතිතුමාට නිර්දේශ කලා එමකින් කොරුණාර. පැතරීමේ ලපෑමට ලක් නොබූ රටක් ලෙස ශ්‍රීෙන කාාවට තවදුරටත්ක්‍රයා කළ හැකි බව එම බලකයේ සාමාජිකයන් පෙන් පාතු ව. දෙවයිදම ආවර්ණය වන පරිදි, රෝහල් රැසක සැක සහිත රෝකින් සාර්ථකව නිරෝධායනය කිරීම සිදු වෙනවා. කොරනාා ආසා දෙත කිසි දුශ්‍ර ලංකයකකු රට අභ්‍යන්තරයෙන් මෙතෙක් කබු වින්නු මැති අර. වෙදෙස් කතවසිට පැමිණිෙන පුද්ලයන්ට යම් යම් රෝගලක්ෂණඇත් නම් නොසගවා සමාජ වගකීමෙන් ක්‍රියා කිීම යොත්තුකමක් බව ජනාධපති ගෝටාාවේ රජිපක්ෂ ඇැතිතුවා අවධරණය කළ වෛරසේ මර්ධනේතගත් නාක්‍රියාමාර්ග මධ්‍ය මකින් ප්‍රචාය කිරීමේ අවශ්‍යතාවද. මෙහිති අාව හරණය කරුණා. දෙෙරෝදායර ක්‍රාවලිය ඉදිරියේ දී ඇරැබීමට අවශ්‍ය වූහොත් ඒස හ ස පපදදාායකන්. පහසුම් හා උපකරන සපයාදීමටවිදිමත්ව සූදානම් වන ලෙසද කාරිස්සාධන බලකායට උපදිස්ලබාතු වන්නා මෙ අතර COොවිD-19 හෙවත් කොරුණා වෛරසය ලෝපපුර අරටවල් හැත්තෑාවකට අධික සංඛ්‍යාවකට ්‍යාත්තවීති වෙනවා. ඒහේතුවෙන් වෙදෙස්කතව සිට පැමිණෙන සිසුන් ගොරුවරන් හා කාරිමඩල්ල නියෝජතන් දෙන දාහතරක ඩිරෝදායන කාලෙකට යොමු කිරීමට පියවර ගෙනැඇති බව අධිහප නමත්‍යංශය පවසන වා ඒ පිබඳ සියලු පාසල් හා අධිහපන අයතර ප්‍රධහනින් දැනුවත් කරමින් අත්‍යංශය ොප දිස්ලා. තිවා ගුවන් මගින් සමඟ පැමිණෙන අමුත්තන් වෙනුවෙන් කටුුණායක බණඩාරණනායක ජාත්‍යන්තර ගුවන්තට පොලේ මගගේ පරියන්තය අද ජලිවෘත්ත කරුණා. එක් මගේකු සමග එක්මක් එෙකට පමණක් ගුවන්තොට පොලට පමිනීමේ හා පිටවීම පරයන්තයට ඇතුළවීමට අවසරේහිමි වනවා. එසඳ හා රොපැල්තුන් සියක වටිනකමකින් යොත්, ප්‍රවේශ්පත්‍රයක් මිලදී කතයුතුයි. කොරුණනා හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙම මගේ පරියන්තයටට අමුත්තන් ඇතුළුවීම තහනම් කෙරුුණේ ජනවාරි විසින්ට වනිතායි. කොරුණනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩෆිළි වෙලක් ැකසීමට රජය බෙදිවිධාන යොදාති වෙනවාම්. ඕනහෙත් ොවි-19 වරසය මෙරට ව්‍යාපතවීමේ අවධහනමක් ඇතිවොහොත් ඊට සාර්ථකව මුහුණදීමට හජය විදිවිධහන සකසමින් සිටිනවා. ඉහල අවදහනක් සහිත රටවලින් දිවේෙනට පැමණේණ මගින් පරීක්ෂාකිරීමහ රටේ විධහ ප්‍රදේශවල මරෝධහයන අධ්‍යස්ථාන පවත්වාගෙනයාම මෙම වැඩපිළිවට ඇතුලත් රටතුල වරසේ ව්‍යපතවීමනවතාලීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නයි ජනනාධීපති ගෝටාබෙරාජ පක්ෂ මැතිතුමා ජනාධීපති ලේකම් PB ජයසුන්දර මහතාට උපදෙස් ලබාදීතිබෙනවා. ලු දිස්විකා ප්‍රදශ ේකමරුන් වෙත ලපියක් යොකරින් ජනාධිපති ේකම්රයා, කොරණා වෛරසයෙන් නිදහස් සටක්බවට ශලංකාව පත්කිරීමට, හැකි සියලුම පීවර ගැනීම රජාබිලාශය බව අවදහරණය කරති බෙනවා. සෞඛ්‍යමාත්‍යංශයේ සෙසු අංශ සමගෙක්ව වරසය මෙරටට පැමිණීම වලක්වා ගැනීමට, සියලු පේවර අනුගමනය කරමිෙනුයි සිටින්නේ. එහි සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන හා ජනතාව එක්ව ක්‍රියා කළිතු බවද එම ලිපියෙන් පෙන්වා දීතිබෙනවා. මහජන සහයෝගය මෙම වැඩපිළිවට ලබාගත හැකි වන පරිදි ජනවිඤ්ඥානය වෙනස් කළ යුතු බවයි, ජනාධිපති ලේකම් ආචාරය Pිබ. ජයසුන්දරම මතා අදාලා ලිපියෙන්, දිශ්‍රිකාා ප්‍රාදේශ ලකම්බරුන්ට වැඩිදුරටත් දැනුම් දීතිබෙන්නේ. මහමැතිවරණයෙන් පසු පලස් සබහ මැතිවරණය කඩිනමින් පවත්තන බව අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මැතිවරණ නොපත්වා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාකිරීම පළ රහිත බවයි අග්‍රමාතිවරයා පිළියන්ඳල පැවති උස්වකට එක්වමින් කියා සිටියේ. දෙදහස් දාාහතරව වසරේ වැඩාරම්භ කල පිළියන්තල බස්නඇතුම් පොළ සහ පිවිසුම්මාර්ගේ ඉදිකිරීම් පසුකි රජයේ සමී අඩාලව පැවතුනා. වත්මන් වජයේ එම සංවර්ධන ්‍යපෘති දෙකෙහි කටයුතු. යලි ආරම්භ කර එදි කිරි මවසන් කිරීමට පෙවර ගත්තා. යනුව නව බස්නවතු පො හ පිවිසු මාර්කය ජනත අයිතයට පත්කෙරුණේ අග්‍රම අත්‍ය මහින්ද රාජපක්ෂ මහතාකයේ ප්‍රධනක් පෙන්. අමාත්‍ය ආචාරය බන්දුලොකුණ ර්ධන හිට පාලිමිත මත්‍රී ගමිනිින් ලොකු යන මහත්තරු ැතු පෙක් මෙ මවස් තාවට එක් වනා. පාදේශ සභා ජයගානය කර අපි ජනාධිමතිවන්නේ තල කල්ල ජයාග්‍රාණය කර ඊලඟට පාර්ලිමෙන්තු මතිවරය ජයග්‍රාණය කල්ලා ඉවරවෙචවාහම? ලත් සබා මැතිවරන යෙනවා කියනෙගත් අපි මතක් කරන්න ඩෝනම අවස්ථාව ප්‍රාචන්ත්‍රවාදය එයට ගමක කර නනම් චන්ද පත්වන්නේ නැතුව ප්‍රජාචන්ත්‍රවාදයක් ගයන කතා කරන්න බෑ යුද්ධ අවසං ච්චකම ැගැනීර උතුර මෙමයි චන්ද පැත්ව මටත් ඇවිල්ල කිවත් සන්ද පහත්තන් දෙපාමික යනවාටන්නේක් එකට බලයයයි නෑ අපි ආයුතුයි දිනන පරදින එක වරම දෙයක්. යි මැතිවරට ති අන්්ඩෝන විදිරයට තම අප ඉදිහයට ගමන්කර. නගට නො පත්තක ක්ජාතිපක් සිටිල් ම මේ අර්බූදය ගැන ොදම මේ අර්බූදධය නිසා ප්‍රජාචන්ත්‍රවාදයයට ඒක තර්ජනයක් වඩ පුුව මේ අර්බූධය සමතයකට කරගෙන තරගකොරුත් තමයි අපිටත් පොඩි සන්තෝෂයක් ඇතුවෙන්නේ හැරදුව කිය රැකියල් ලාබී උපාධධහරීන්ගේ නාමලේඛනය මාර්තු එකකොළුස් වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ වේපඩවයට ඇතුළත් කිරීමට කටයුතුය දාතිබෙනවා. ැයා විරෙහිත බාධහරි දකය නි ක්්තකිරීම වැලසහ අර්තේ සුදුසකම් ලැබ සියලදනාට පත්වම් ලිපි තැල්මගින් යොකරතිබෙනවා. ලිපි ලැබේ මේ ප්‍රමාධයක් ඇත්නම් අනියතබයක් ඇතිකර නොගන්නාල සයි, රජ දැනම් දෙන්නේ. පත්වීම් ලැබී දින තුනක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශ ලේකම් කාරයාලයට වාර්තා කළේතු ඇයි පත්වීම් ලිපිය සඳහන් වුවද දැනට එම ලිපි ලොනැබුණු පිරිස්ඒපිළිබඳ සැකයක් ඇතිකරගතයතු නැති බවයි රජය දැනුම් දෙන්නේ. පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රදේශ ලේකම්මරයාාවත වාර්තා කළේතුයි. ගේ පැමණීම ප්‍රදේශ ලේකම්රයා සටහන් කර ගනු ඇති. ලිපිය ලැබී දින හතක් ඇතුළත පුහුණුවට වාර්තා නොකොළ හොත් පත්වීම ප්‍රතික්ෂේප කලාසේ සලකරුම් ලැබේ අනුවෙන් ලිපිය සඳහන් වුවද. ඒ බලාත්මක නොවන බව රජාවදහරණය කරනවා. මැතිවරන කොමසේ උපදෙස් මත මහමැතිවරණය නිමවී දින පහකට පසු එලමෙන දිනකදී. උපාද්‍යහරින් සඳහ පුහන් වැඩසටහන ආරම්භ කරෙන බවයි. රාජ පරිපාලන සූදේශකටයුතු පලත්සබා හා පලත්පාලන අමාත්‍යංශ ලේකම්මරයා දැනුම් දෙන්නේ ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියද ඇතුළු රජයේ වීදම්පියවා ගැනීමට බන්්ඩගර ලේකම්බරයාට බලය පවරමින් ජනාධිපති ගෝටභබේ රජපක්ෂමතිතුමා අධිකාර බලපත්‍රය අදනිකුත් කළා. ඒ ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිය ඇති බලතරවල්ට අනුවයි. පරාජයමගින් ගෙවීමට ඇති හිග බිල්පත්හ අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම්කිරීමට ඒ අනුව අමත්‍යංශවලට මෙමගින් අවස්ථාවහිමි වනවා. නවලංකා නිදහස් පක්ෂයේ එලි තෙට්වීම අද සිදුකෙරුණා. ඒ පක්ෂයේනායක හිටපු පාර්ලිමින්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාගේ ප්‍රදහනත්වයෙන්. නවලංකා නිදහස් පක්ෂී බාහලිකම්ඹරයාබන්නේ තිලක්වර ගොඩ මහතායි ශ්‍රීලංකා නිදහස් පක්ෂී හිටපු සංවිධයකවරු නැතුළු කිහිප දෙනෙකු මෙමවස් තවට සහ භහකිබනනා. හැමතිස්සම කිල්වේ ම හොඳ ශ්‍රී ලංකා කාරයක් කියලා. එඒම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රැකගන්න අපි සිරුධනාමය එක්වීම ගැ පතන අපි සිරදනම සතෝස වන්න පුුවන් ආඩම්බර වෙන්න පුුවක්. මේ දැම් වැටිල තියන විකුණ ලතිය ශ්‍රී ලංකා නිදහස් පක්ය අපි කව හරි ගොඩගන්නවායි කියන තේම වුට තමයි සිරුදනම විලතින්. යින්දරාජ පක්ෂ මහත්තය කාල තුම පක්ෂය ඉදිරිියයට ගෙනනිච්ච ම තන් නිදහස් පහලයෙන් පස්සේ පක්ෂේ සම්පූර්ණයෙන්ම වෙනස් වුන. ඒ දස් පහලව සිරිසන මහත්තයකගේ ලිය පක්ෂ. පාවාදී පුසා එදා බුදු පෙරමුණ කළලගක් තිබුන් හැ එදා හිටියේ ඒක අද විපක්ෂයන් ඒක අපද විපක්ෂය කියනක පිගත්ත දේපාල්ල පක්ෂයක් නෙව අපි හදා ගත්තය එකක්යේ එක තැන් අද මේ නවලංකා නිදහස් පක්ෂය අපි මැතිවරණ කොමසාරිස්තුමාට එක ලබා දෙන්න කෙල ඉල්ලුම් කල තිය පක්ෂයක් මේ පක්ෂේ චන්්‍රිකා බ්ඩාරණනාය කුමාරතුන්ග මැතිනිය මේ පක්ෂයට රජුවම සම්බන්ධ නැතිවුණත් එතු මේගේ ආශීවාදය ලබාගෙන තමයි අද මේ පක්ෂය අපි මෙතට ගෙනාවේ අපි ඔක්කොම එක්කහ වෙන්න ඕනේ අපි ැනිියම තරන්කරත් අි යම්කිසි මන්ත්‍රී පිරිසක් අපිට ගන්න පුරුවන් මෙතැදි කාවත් ප්‍රදීක්ෂය කරන්න එපා කවුරාවත් අපි ගන්නවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට නවවන සංවස්්‍රය වෙනුවෙන් දජ ආශිරවාද ගැන්වීම ජයස්වීීම බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරුණා. මේ අතර යුධ හමුදාව කොමන්ඩෝරජමේන්තුවට වසර හතලියයක් පිමිනිමිත්තෙන්න් සංවිධහන කළපා ගමන්‍රාත්ම කෙරුණේ දෙව නැදිනටයි. ුරාධපුර අයිතිහාස්සික ජයිස්ශ්‍රී මහ බෝ සමිදදු නබියසදී ගුවන්හමුදා අදදාච ආශිරවාත ගැන්වීම සිදපුුණේ අටවස්ථානාධිප්‍රති, ආචාරි පූච්ච පල්ලේකම සිරිනිවාසාහ, රුවන්වැලි චෛ්‍යයාරාමාධිපති, පූච්ච පල්ලේකම හෙමරතනය ස්වාමින්න් වහන්සේ ප්‍රමක මහසංගරත්නී සහභාකිත්තුෙන්. න් හමදාපති යාමාාශල් සු මංගල ඩයිස් මහතාගේ ප්‍රධානක්යෙන් පැවැති මෙම පින්කමට ගුවන් හමදාවේ ජේෂ්ඨ නිලධහරීින් රැසක් ද එක්ව සිටියා. මෙතර මමා්ඩ රැජමේන්තුවේ හතලිස් වසරක සැමරුම වෙනුවෙන් සංවිධාන කළ පාගමන ඒ ආරම්භ වනේ හලාවත මහනුවරහා ගාල්්‍ය යන ප්‍රදේශ කේද්‍ර කරගනිමින් ඒ දෙවනදිනටත් අදක්‍රියත්මක කෙරුණා පාගමනට එක්ව සිටින රණවිරුවන්ට මගදිපස රැදිී සිටින ජනතාවකින් උන්නුසුම් ප්‍රතිචාර හිමිපුුණ. අහුගල නකරෙන් අදදිනේ ආරම්භ කෙරුණු උපාගමන කවසන් කෙරුණේ පානදුර නකරෙන්. ලබනාට වනදා ගබන්ඩෝ රැජිමේන්තුවේ හතලිස් වෙනි සැමරුම ගලුමෝදර පිටියේදී පැත්තිීමට නීමටයි. දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විවශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය වහාම අත්තරංගුවට ගෙන ඉදිරිපත් කරන්නේ, කොළඹ ත්‍රිපුද්ගල බාධිරණය අද බරින්තු නිකුත් කලා. මෙ අතරන ජාධපති පරිීක්ෂණ කොමිෂන් සභව නිවේදයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ කොමිෂන් සභාවේ ලේකම්වරිය අධිකරණයට කැඳවීමට බලයක් නු මැති බවයි. මෙම සිද්ධිය සම්හන්ධයෙන් හේතුදක්වන්නේ නේතිපතිවරයාට දැනුම්දීමටද කොමිෂන් සභව තීරණය කරති වෙනවා. ේරාච ෝාන්ෙවත් අලි රෝාන් යන අයි ඇතුළ අට දෙෙකට එෙහි ඩුව ත්‍රපු්ගල මහධරේ හමුවේ අද ැඳ නු ලබවා ත්‍රිපුදගල වනිසු බඩුල්ල මට පෙර ැනම්ද තිබුණේ දැනට දේශපාලන පලිගනින් පිඳ පරීක්ෂා කරන ජනාධීපති පරීක්ෂණ කොමිෂන් සභහව බහරයට ගෙන ඇති මෙම නඩුවේ විමරෂණ ගුණු කොමිචන් සභාව ලයිකම්වරිය අධකරනය හමුුවේ අද පිනී සිට ඉදිරිපත් කළ යුතු බයි ලේකම්වරිය එම ියෝකේ පැරහැරඇති බව පවසමින් ඇයි වහමත් තරංගුවට ගෙන ඉදිරිපත්කිරීමට මහදි කරණය වරෙන්තුනෙකුත් කලා ඇගේ විදේශකවන් තහනම් කිරීමටද මහදිකරණය නියෝග කලා. බ්‍යතර සිද්ිය සම්හධෙන් වෙදෙන නිකුත් කරන චනාධිපති පරික්ෂණ කොමිෂන් සභවධරණය කරන්නේ කොමිෂන් සභහාවලේකම්බරය උසාාවිය ඉදිරියේ සාක්ෂිකරයෙකු කිරීම හෝ ඇයට සිතාසි නිකුත් කිරීම පූර්ණ වශයෙන් බලයෙන් පිටක්‍රියාවක් පවයි. කොමිෂන් සභාව ලේ කර, හෝ වඩියෝ දර්ශන ආදිය ඉදිරිපත් කරන ලෙස බලකරමින් සිතාසේ නිකුත්කිරීමට කිසිදු විදහනයකින් බලයක් නොමැති බවද කොමිසම අවධහරණය කරන බා. ලිකනු සබන්ඳය කොමිෂන් සබභාවේ පමිණිල්ලි විභහකර අවසන් වනතෙක් නඩුව ඉදිරියට පවත්වාගඥයාමන් වලකින් ලෙසට කොමිෂන් සභාව බේවන විටත් නීතිපති වෙත නෝග කරතිබෙනවා. එනි තත්වයක් අතේ කොමිෂන් සභාව වැට කටයතු දාවකින් තොර පවත්වාකිනයාමේ අවශ්‍යතාව ආරක්ා කලෙජයුතුයි. ඒ හොඳින් දැන සිටින නීතිපතිවයා සහ. ඔහුගේ නිලදහරින් මෙලෙස ක්‍රියාකිීම පැදිල්ලිවම කොමිසමේ අධිකාරයට අවමන් කිරීමක්. නුොමිෂන් සහ පනත අර්තයේ ඊට විරදධවතීරණයක් ගැනීමට සිදුවන බවයි කොමිසනේ ස්ථාවරය. මේ සම්බන්ධයෙන් ලබන බදාාදා කොමිසම ඉදිරයේ පෙනී සිට හේතු දක්වන ලෙසට දේතිපතිවරයා වෙත සිතාසී නිකුත් කර ඇති බවයි කොමිෂන් සභාව ආරංචි මාර්ග සඳහන් කරන්නේ. EI සමාගමයේ සිදුවී ඇති වැරද ක්‍රියා අක්‍රමකතා හා අයත කටුතු සම්බන්ධෙන් විමර්ශනයකිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පළමුුවට රැස්සුනා. ඹහද ්‍රීමම ක් නාාන්දු මාවතය පහිටි ශ්‍රවස්ති මන්දිර පරිශ්‍රය තුළයි මෙම කොමිෂන් බහව් පිහිටව ඇත්තිේ කොමින් භහව බන විසි තුවනඩදා යළිැඳවීමට නීමිතයි. එඇදිර සිටකණ්ඩව කොමිෂන් ස භහව රැස්වීමට නමිතයි කැලනිය බෙලහන හොරකඳ වෙල බෙල්ජාය වසන විසි හතක පමණ කාලෙක සිට පුරන් වීතිබනා. විවිධ හේතු නිසා පුරන්වගේ මේ කුඹරයාය යළුත්වරක් අස්වැදදීමට ප්‍රදිංශයේ තරුණ පිරිස මේ වන විට පෙරමුණටෑඇවිත් කොතනම් භාදක පැමිණියත් මේ තරුණ තරුණයන්ගේ අධිෂ්ඨානය පලතු වී ෑ. සපුගස්කන්ද ප්‍රදේශය අසන්නේ පිහිටි කර්මාන්ත ශාලාවලින් හා විවිත ක්‍රමවලින් රසාහිනික ද්‍රව්‍ය මුසුද ජලය මෙම වෙල්්‍යායට මිශ්‍රවීම නිසා වගා කටයුතුවලට දැඩි භාදා මතු වන. අක්කර අසුවක් වන මෙම කුඹරුයායේ වගා කටයුතු එක්දහස් නවසිය අනු තුනවසරේදි පමණ අත්හැර දෙමුණේ ඒ හේතුවෙන්. අදටත් මෙම වෙල්්‍යයායේ අක්කර හැටක පමනණ ප්‍රදේශයක් වෙල්ලාතා ශාකවලින් බැසි ගෘස්තිබෙන අයරුද දකතහැේ. ෙසේ වෙතත් ගමේ තරුණ පිරිස මෙම පුරන්කුපුුර අස්වැතිීමට පෙරමුණ ගැෙන තිබියදී ඇතැමුූන් ඊට භාදා කිරීම් සිදුකරන බවද එම ගම්වාසීන් පවසනවා. ප්‍රදේශයේ අනෝග්‍රහක බෞවතුන් ව්‍යාපාරික බෞතුන්ගේ සහයෝගගේ ලබාගෙන පේ රජේ ආතනු අපිට යම්ගේ සහෝග ලැබුණන අපට ගොඩක්තව සහයෝග අවශ්‍ය ඇතිකර ජනාධපත්තුමාටත් මේ රටදයට හිතවත් සියලු ජනතාවටත් මම ඉල්ලීමක් කරන්නේ අපගේ මේ දහිරයට කිසියම් සරනක් වෙන්න. පේඇළමාර්ගේ ජීයහ බැලූ හම පේවා ගොඩක් අප ජලය මේකට මුස වෙලා විනාශ වෙලා තියෙන ආකාරය ිල්්‍යයාය මුළමින්ම පුරන්ෙන්ට ඒ කර්මාන්ත ශාලා ඇතුළු මේ ප්‍රදේශයට පරිසරයට සිද්ධවෙලා තිය ආනිය තමා හේතුවෙලාතියෙන්නේ ඇලම යනවර ගඩකිරීමම් නිසා ලබස්නාවට ගොඩා බලපෑමක් වෙලා තියනවා. එිකර යන්න ෙට අපි ටා පස්න වන ජීව ල අප මේ නතර කරන්න වූ අපේ ටේ ජනාධිපොත්තුමා හ තරෙන් කරුණාව ල්ලවා අපට සහයෝයක් ලග කලන්න පින් අයි ජාතිවත්තුමාට අපි පහර නතර ර ද වා. ද ති ැටලුව ප ති කරමන් ශාලාාවල පටමෙන් අපප ජය ලහ මශ්ව තිබීම ඉල්ලා සිටනවා නිරධරීන්ගේ සබද ක්මන ක්‍රියාගරයි කියල ස්ථන බොරමඩ ම ිය ම් ිශ්ාදනයරන පරිස ගැටල නව පරිදදි සියලම කටද රගන න ද ට ල්ලාල ටම ැපවනු සිර නටම අපගේ විශෂ තුතියි පලගරවා. ගම රටපෙනුවෙන් අපේ රටේ තාරුණ්‍ය මෙලෙස ඉදිරියට පැමිණීම අගේ කළ යුතු බවයි අපගේ දහස. ප්‍රවීණය ලමමානාට්‍ය අධ්‍යක්ෂ සුරංජිත් සමීර රණසිංහගේ, මතකවරුසාවේ සංයුක්ත තැටිය සහ ලමානා්‍ය පහකෘතිය ජනගතකිරීම අනුරාධපුර පලස් භාස්්‍රෝනාගාර දී සිදුවනා. බතකවරුසාවේ සංයුක්ත තැටේ හා ලමානාට්‍ය පහකෘතිය ජනකත කිරීමේ උත්සවේ පවැත්වුණේ අමාත්‍ය ස්සම් චන්ද්‍රසයන හා ස්වාධිනය රෝපවාහිනි ාධ්‍යචාලයේ සභහපති සුදත් ්‍රෝහණයන බහත්තරන්ගේ ප්‍රධහනත්වෙන්. ඒ පිබඳ ප්‍රහන දෙසුම පැත්වූවේද සුදත්්‍රෝහණ බාතයි. ම එතනම පසුගේ කාල්සීමවදුලම අපි කලාශේෂ්‍ය මොන පැත් බැලුව අපිත් දකිින් අහන්න බලල් ලැුණනි දම අවර ගනීම නැත්ත සමාජයේ පහත් තැනකට වැටෙන දමන පොහොදේවල්. එවැනි මොහොතක යහපත් කලා සම්පදායක් යං ප්‍රමාණයකට හෝ සමාජගත කරන්න මේ කරන උත්සායට මූලිකෝම මගේ ගෞරෝණීය ආදරය මම සමීට පුද කරනවාන්. අද ෙරිිනාටයකකිනි විශේධාරාවගත්තුත්ේම ටෙරිනාටයක් කියන්නේ ඇතනම සවි ෘශ්‍ය මාධයක් නට ප්‍රධානශයෙන් දශ්‍යයම. ේ පරපය ම වඩත් ප්‍රබල හැබයි අද පහටෙල්නාට්‍ය පේක්ෂක රසිද ෙතරමකහ වැඩක් න ම මට මක්කයන් න්න පු ගගේ නො න්නටපුල රෝේට මේ මුල්ද ද ගකමගේ ද ගීත ඇහවා අද ගීත බලනවා එදාි ටෙල්නාට්‍ය බැලවා අදබි ටෙල්නාටේ හනවා මෙවැනි තාම අසංපුදයක ත්වයකර තමයි අද සමානිය පත්වෙලා තියෙනද. රජරට සේවය හරහා මේ සමාජයට තිරිින කරපු දායාදකරපු අතේ විශිෂ්ට කලාකෘති සහහි කලාකරවල් පිළිබඳ මාතුළ තියන්නේ අප මන භක්තියක් ගෞරවය. සබීර ඔබ සරලයි හැබැයි ගැමරු කියන. මහචාර්යේ සේද නායකාර හා ප්‍රවීණ ගේපද රචක බහින්ද චන්ද්‍රසේකර යද මහත්වොරුන්ද මෙහිද අදහස් දැක්වූවා දැනවධානය ක්‍රීඩාපු අත් වෙතා. ්‍ර ලංකව සහ ටහින්දිය කොදය ණඩාය මත පැත්වෙන දෙවන විසයි විස තරග පල්ලෙලි ජාතන්තර ක්‍රකට් ්‍රේඩ අන්කනේදී බෙවන ට පැවැත්වෙනවා රගේ ප්‍රථමින් පන්ඳුවට පහරදුන් ශ්‍රීලංකාක කන්ඩායිම සිය පන්ඳවාර විශ අවසානයේදී කඩුළු හයක් දැවී ලකුණු එකේ පනස් පහක් වැස් කලා. එඩිම වැඩිම ලකුණු ලාබිහ වූ දසුංචාක නොදැවී ලකුණු තිස්සකයි. ලකුණු එකස පනස්හයක ජැග්‍රාහි ල්ලක්ක කබයන කොදයකණඩායිම බෙවන විට පඳුවට පහර දෙමින් සිටිනවා. ආනන්ද නළන්දා සුළු හිත සංග්‍රාමය හිට ආරම්භ වනවා මෙවර තරගේ පැවැත්වෙන්නේ අනුවක්විනිව තවටයි. කොළඹ Sේ ක්‍රඩංකනේදී තරකගේ හිට සහ අනිදදාා යන දෙනවල පැවැත්වෙනවා. තරගේ සම්බන්ධීන් දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවක් පසුගේද පැවැත්වනා. තුන්නෙරියව ක්‍රඩක කනනිෂ්ක රන්තිලක ආරන්ද ක්ඩායිමට නායකපේ ලබාදන අර නළන්ද කණ්ඩායිට නායකප්පේ ලබාදන්නේ අවිශ්ක පෙේරයි. ජාතික ක්‍රගට් කන්ඩායිීමට ක්‍රීඩකයන් රැසක් පසල් දෙකින්ම බිහිකරත්තිවීමද විශිෂත්පයා. කණඩම් දෙක ක්‍රටිකයන් සිසුන් විදුහල්පතිවරු නැතුළ විශාල පරිසගේ සහභාකි පෙන් තරකාබලිය පිළිබඳ දැනුවත් කිරීමේ රත පිළිපාලයක් ද පැවැත්වුණ ස්වාගින් දෝපානී රාත්‍රී පුවත් අවසාන්න ඔබට සුභරාත්‍රයක් www.ipnnew.tlk